මේ දක්වා මේ තරගයේ සිට කොටස් කරුවන් අපගේ විනිශ්චය මණ්ඩලය. විනිශ්චය මණ්ඩලය වමනාවෙන්ම ඔවුන්ගේ අවධානය මෙම වේදිකාව මත නොව ඔවුන් අතරම රඳවාගෙන සිටිනවා. ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. ගෞරව විනිශ්චය මණ්ඩලයට කතා කරනවා. ඔබට මම නිකන් හෙඩ් මාස්ටර් කෙනෙක් වගේ මේ වැලකුත් තරන් ආව නම් හොඳයි වගේ. අපිට හිතන දේ කියන්නට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා වගේ මම හිතන්නේ හොඳ විවෘත මනසක් තිබෙනවා. ඒ වගේම මේ තරගකරුවන් දෙස බලන්නේ අපි සැබවින්ම දක්ෂයා අගෙයීමේ පරමාර්ථය. අද රාත්‍රියේ ඇතැම් විට ඔබ දුටු ඔබ පැතු ඒ තරුව නොව වෙනත් තරුවක් මේ වේදිකාවම අභිෂේක වන්න පුළුවන්. එදින ඔබගේ විනිශ්චය දාන මා කැමතියි. කිසියම් ආකාරයක අදහසක් ඔබ තුල තිබෙනවාද මේ සුපිරි තරුව අභිෂේක කරවන මොහොතේ අද ඉදිරිපත් කළ ගායන විලාශයන් අනුව ඒ සුපිරි තරුව විය යුත්තේ සැබෑම දක්ෂතාවය තුලින් නම් අද ඉදිරිපත් කළ ඒ තරංග විලාශය අනුව ඔබ තුල යම් කිසි මානයක් තිබෙනවාද කියා අහන්න මම කැමති. විශාරද ශෛලි වයිජන්තගේ අද රාත්‍රියේ ඒ කිරුළු පළඳින්නට තරම් සුදුසු හැකියාවක් ඉදිරිපත් කළ තැනැත්තාගෙන කවුද කිය මහන්නේ ඔබේ ඔබට ඒ පිළිබඳව කිසියම් අගෙයීමක් අදහසක් තිබෙනවාද? ඔබගේ සිතැඟි අනුව ජනතා පරමාධිපත්‍ය ගැන නොවේ මා කතා කරන්නේ. ඔබ තුන්වෙනි පාරට ඔබ. ඇයි එහෙම අහන්නේ? මම මේ වසර පුරාවටම ලකුණු දීලා තියෙන ක්‍රමවේදය අනුව ඉතාම පැහැදිලි මානයක් හදාගන්න තියාගන්න ඔබට පුළුවන් සියලු දෙනාටම පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම වසර පුරාවක් ගැන කතා කරනවා නෙමෙයි ශර්ලි. අද මේ තවත් තරඟේ පවත්වන්නේ පෙර කරපු තරඟවල තියෙන ලකුණු තත්ත්වයේ සමග නම් මට ඔබ මගෙන් අහන ප්‍රශ්නයට මා වෙනත් මාර්ගයකින් ඉඟියක් ලබා දෙන්න ඔබ අවසර දෙනවා නම් මම එක් කරනවා. මගෙන් අහන්න මම ඔබට කවුද කියන්නේ කියලාවත් කිව්වේ නෑ. මම ඇහුවේ එකම දෙයයි ඔබට එහෙම අදහසක් තියෙනවද කියලා විතරයි මම. ඒක හරි. ඔබට තියෙනවා. එහෙම අදහසක් මේ වෙලාවේ නෑ. ගෙදර ගියාම දෙය ඇති වෙන්නේ. හෙට කියන්නම් ඔය අර අපි හම් වෙනවනේ යාළුවෝ මිතුරුකමට. ඔබ නින්දට ගියාම ඒක වෙන්නේ නැති ඒක ඇති වෙන්නේ. ඔව් දැන් මම දන්න ඔබට කියන්න කරුණු ටිකක් පාය. මම බොහොම සරල ප්‍රශ්නයක්. නෑ එන්න කමල්. නිදන්න ඔබ නිදන්න සුවෙනි සැතපිලා. ඊය ඉද්දර මම ඉන්නම්. පවන් සලසල ඔබ 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 ඒ ගීතේ කිව්වේ ශරණිටද? ඔබ දෙදෙනාට ඔබ ඉතින් දෙන්නම එක කාමරයක ඉන්නවා කියලා. ඔබ දෙදෙනා කොහොම වුණත් කමල් ඔබගෙන් මම පැහැදිලිව ඇහුවා ඔබට අද ජයග්‍රහකයා විය යුත්තේ කවුද කියලා. ඔබේ සිතේ කිසියම් මානයක් තියනවාද? ඔබ හැමතිස්සෙම නිකන් මඩේ හිටපු ඉන්නා වගේ නිකන් එහාටත් බෑ. නෑ නෑ. ඒ ඔබ මා කරේ චිත්‍රමවන්න යන්න එපා. මා කරේ චිත්‍රමවන් නිර්මාණය කරන්න ඔබට අයිතියක් නෑ. ඉතින් මට මැවෙන දේ කියන්නේ නැතුව මම මොකද්ද කියන්නේ? නෑ කමල්. ඔබෙන් මම කෙලින් ප්‍රශ්නයක් ඇහුවා. මඩේ ඉන්නයි පොඩගින්න. මඩේ ඉන්නයි ගඟේ කෙහෙල් කොටේයි ගහේ කොට්ටෝරුව ගැන කතා කරන්න එපා. මේක ඉතා වැදගත් රොයල්ටි.
ලෝකෙම බලන් ඉන්න වැඩසටහනකට ඔබින වචන පාවිච්චි කරන්න කියලා මම ඔබට අවවාද කරනවා. ඉතින් මඩේ හිටපු ඉන්න කියන්නේ සිංහල භාෂාවේ හොඳ යෙදුමක්. ඒ කියන්නේ අවිනිශ්චිතව ඉන්න තැනකට කියන්නේ ඔබ මඩ හිට බහින්න ඕනේ මඩේ ඉන්න මම මරණ බයින්නේ නැහැ මම මඩේ වටන්නත් බෑ ඔබ නිකම්ම මඩේ බහලා ඉන්නවා මට කරුණා කරලා ඔබ නිවේදකෙක් ආකාරයෙන් ක්‍රියා කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා එහෙම නැත්නම් මම වේදිකාවට ආවොත් ඔය අවසරින් බස්ස මෙහාන්න මෙහාන්න ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාව නැග්ගන්න මට පුළුවන් ඔබට පුළුවන් බස්සන්න මට පුළුවන් ඔයාට මාව නැග්ගන්න පුළුවන් නැගපු එක බස්සන්න වට බෑ මට ඔබතුමාවට මේ අවස්ථාවේ වේදිකාවට නැග්ගන්න පුළුවන් අවස්ථාවක් ඔබතුමාම කිව්වා ඒක තමයි මම දැන් කරගෙන යන්නේ බොහොම ස්තුතියි පරිභව කරගන්නට උත්සාහ කරන්න එපා කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. අපි බලන්න ඕනේ. ඔබ දැන් මේ ප්‍රකාශයත් සමග ඔබ උන්ගේ රසිකත්වයට පරිභව කරනවා. ඔව් එන්න. ඒ කියන්නේ ඔබ කියන්න හදන්නේ මම ඉවරෙන්න. ඔවුන් තෝරන දෙයට වඩා ඔබේ තෝරීම වෙනස් කියලා. දැන් පොඩ්ඩක් ඉන්න. මම කලාකරුවෙක් හැටියට, වේශ මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට, සෙසු සමාජිකයෙක් හතර දෙනෙක් එක්ක මම වැඩ කරන්නේ. ඒ අවස්ථාවේදී සහ සෑම තරඟ කරුවෙක්ම මෙතන සුපිරි තත්ත්වයක රැඳිලා ඉන්න පිරිසක්. ඒ නිසා මට කියන්න මගේ හිතේ තිබුණාට එහෙම කටට ආවට දොඩවන්න මම උත්සාහ කරන්නේ නැති බවයි ඔබට මම ප්‍රකාශ කරන්නේ. මම ඔබට කියන්න කිව්වද දැන්? මම එක දෙයක් යන්නේ ඔබට එහෙම අදහසක් තියනවාද කියලා විතරයි. අදහසක්? ඔව්. ඇයි ඇයි එහෙම නැත්තේ? ඒක තමයි මම අහන්නේ. නෑ නෑ ඔබ වචන මාරු කරනවා ඔබ. නෑ නෑ නෑ. මම බුලේ ඉඳන් ඇහුවේ ඔබට එහෙම මගේ අදහසක් තියනවාද? හොඳයි. අපි ඒ විනිශ්චය ඒ උද්වේග කර විනිශ්චය කරා යාමට දැන් සූදානම්. මේ විරාමයේ නතරුව. මෙගා ස්ටාර් ග්‍රෑන්ඩ් ෆිනාලේ. ගාස්ටා නිල සංනිවේදන සාකරු නිල පාණය නිල කේශලාවන්‍ය සත්කාරය SMS ringing tones අඩුම ගානට ජාත්‍යන්තර ඇමතු ඊමේල් ලැබීමේදී SMS මගින් දැනුම් දෙයි සිංහලෙන් ඊමේල් සිංහලෙන් බ්ලොගින් සහ Facebook අප්ඩේට් www.mydialog.lk සිංහලෙන් අන්තර්ජාලයට සත්‍යකින්ම හිස්සුරි නැති කර දමනවා. අනෙක් ෂැම්පූට මේක ලැහැකිද? ෂැම්පූ සීරෝ ඩැන්ඩ්‍රෆ් වැස්සා පන්නික තමයි වැඩි චන් පවුමකට උපරිම මුදල අඩුම පොලියට දැන් සෙනා බැංකුවෙන් කැරට 27ට රුපියල් 32500යි කැරට 22ට රුපියල් 29500යි සලාම් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව මා මේ ચાලත වුන් Je suis en retard, je te parle après. Colombi di Madeira, Desca. Buongiorno, tuo capo Ellie.
IDD ගාස්තු අඩු වුණාම මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි. තත්පරයට අය කරන ඩයලොග් IDD අඩුවඩු හින්දා ලෝකෙටම කතා කරලා ලෝකෙම භාෂාවල් පුරුදු වෙනවා. කල් සයිඩ් ටීච්. හා ඩයලොග් IDD අඩුම තමයි. ගමේ ගුඩේ අලුත්ම වීරයා මහින්ද්‍රා ජියෝ. මුදලාට පුතේ හම්බු වෙලා. කොමුදලාලි පුතා? මේ ඉන්නේ මහින්ද්‍රා ජියෝ. අඩු මුදලට වැඩ ගොඩකට මන වදිනා පිනුම පුළුල් ඉඩකඩ මහින්ද්‍රා ජියෝ. ඩීසල් ලීටරයට කිලෝමීටර් 27යි. ideal motors binduai kai kai hatai 75 55 55 anka 271 galu para kolamba 3 alut malut movies dialogue tv gedi channel 70 kata wadien satya dina hatama pay 24 pura divain pura aawaranaya rupiyal 9990 kata dialogue tv balanna wadena tv ayyo shop shop satu minute one satu aaj minute one kasa kasun oh chindada අනිවාර්යෙන් නව සර්ෆෙක්ස් එල් ඇන් ස්ටේන් එක්ස්පර්ට් සම්යෝගය සමග දීන්ත පුලිෂ් වෙනි පෙල්ලම් මිනිත්තු 20 ඉවත් කරයි. සර්ෆෙක්ස් එල් කුණු පෙල්ලම් මිනිත්තු 20 ඉවත් කරයි. මෙගා ස්ටාර්! ග්‍රෑන් ෆිනාලේ! නිර්ණාත්මක විනිශ්චය අභියස අද අප සිටින්නේ මේ මොහොතේ. තව විනාඩි කිහිපයකින් ඔබ තෝරාගත් ඒ මෙගා තරුව මට හැකි වෙනවා ඔබ ඉදිරියේ ප්‍රකාශ කරන්න. මේ ශාලාවේ ඔල්වරසන් හඬ ගිගුම් දෙන මොහොතකින් මට හැකි වෙයි ඒ නම ප්‍රකාශ කරන්න. නමුත් මේ වනතෙක් මා දන්නති එකම කරුණ තමයි කවුද මේ මෙගා මම වෙනතුරු ඒ විනිශ්චය මාතක පත්වීම මයිකන දැන් මට විනිශ්චය ලබා දෙන්නට ස්වර්ණ වාහිනී ආයතනයේ ඒ නිලධාරි මහත්මිය ඒ මහත්මිය මේ මොහොතේ මෙතනට පැමිණෙන්නට සූදානම් නැත. ඔව් ඒ තීරණාත්මක විනිශ්චය පැමිණෙනවා. ගාස්ටා ඒ කිවිල දරන්න ඒ විනිශ්චය දැන් මාසිකය තිබෙනවා. මේ විවර කරන්නට මගේ ඇඟිලි එතරම් ඉක්මනින් නැමෙන්නේ නැහැ. මම හිතනවා මේ විනිශ්චය ඉදිරිපත් කරන්නට මත්තෙන් අපගේ තරණය කරන සියලුම දෙනා මේ වේදිකාවට කනවන්නේ. අංක එකට තරණ කළ අජිත් වීරසිංහ දෙකෙන් තරණය වදින ජය ආශිරි ජය සේකර තුමින් තරඟ වැදුණු සුරේෂ් ගමගේ